सिर समाधांग में संध्या नमस्कार किया बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि शरणागमनं संपूर्णं पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचार अब्रह्मचर्या वीरमणी सिक्खापदं समादियामि मुसावाधा वीरमणी सिक्खापदं समादियामि सुरामेरे मज्जपमादत्राना वीरमणी सिक्खापदं समादियामि विकाल भोजना वीरमणी सिक्खापदं समादियामि नच गीत वादित विशुक दर्शन माला गंध विलेपन धारण मंडन विभूषणाना वीरमणी सिक्खापदं समादियामि उच्चाशयन महाशयना वीरमणी सिक्खापदं समादियामि तिसारणेन सन्धिं उपोषत अट्टङ्गशीलं धम्मं साधुकं सुरक्षितं अपमादेन संपादितम्बं श्रद्धावंत पिन्नुत्नि बुद्धरजानन वहन्सेगे शासने तुल अपे मे सांसार गमन नतर क्रीम संधा वहन्से मे शासने प्रतिपदाव हनुन्ना दिलतीनो दिगिन दिगत में यन्न हेतु तमाई
මේ සංසාරේ මේ අවිද්‍යාවත් තණ්හාවත් කියන දෙක. එතකොට මේ අවිද්‍යාවත් තණ්හාවත් දුරු කරන ගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි පුහුණු වෙන්නේ. ඒ අවිද්‍යාව තණ්හාව දුරු කර ගැනීම සඳහා අපි මේ සමත විපස්සනා භාවනාවන් දියුණු කර ගන්නවා. සමත භාවනාව තුලින් අපේ සිතේ තියෙන මේ විචිත්ත භාවය නැති කරලා හිත සංවර කර ගන්න අපි සමත භාවනාවෙන් කරනවා. හිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම විවිධාකාර අරමුණු කරා යන එක. ඒ හිතේ තියෙන ස්වභාවයක්. ගාමදාරකෝ විය කියන ගම්දරුවෙක් වගේ කියන හිත. ගම්දරුවට එක තැනක ඉන්න පුළුවන් කමක් නැහැ. එක දෙයක් කර කර ඉන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් තරම් දඟලන එක තමයි පොඩි දරුවාගේ ස්වභාවය. හිතත් ඒ වගේ ගම්දරුවෙක් වගේ කියනවා. ඉතින් මේ හිතේ තියෙන මේ ස්වභාවය අපි හඳුනාගෙන ඒ සිත සංවර කරගන්න අපි සමාධි භාවනාවන් නිරන්තරයෙන්ම දියුණු කරනවා. එතකොට හිත පොඩි නිතරම හිත පිට යන වෙලාවේ දකින්න ඕනේ මේ පොඩි දරුවෙක් වගේ තාම චූටි කියලා හිතන්න. හිත දුවනකොට තාම චූටි කියලා හිතන්න. ලොකු වුණාම තමයි භාවනාවේ යෙදෙන්නේ. ඈ තාම චූටි නිසා පුළුවන් තරම් අනවශ්‍ය දේවල් තමයි කරන්න බලන්නේ. ඉතින් ඒ නිසා අම්මලා කරන්නේ මොකද්ද? නිතරම උපක්‍රමශීලී වෙවි අර පොඩි අයව අපි හදන්නේ. ඒ නිසා අර්ථ සම්පන්න ක්‍රියාවක යොදවන්න හරි අමාරුයි. ඒකට උපක්‍රමයක් භාවිතා කරනවා නේද? කනබොන දේපවා කරවන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා ඒවට උපක්‍රමශීලීව තමයි දේවල් කරන්නේ. ඒ වගේ තමයි හිතත් අපි අවබෝධ කරගන්න ඕනේ මේක පොඩි දරුවෙක් වගේ හිතාමත්ම කාලෙට ඉඩ දෙන්න වෙනවා. අපේ හදිස්සියට පොඩි අය හදාගන්න බෑනේ නේද? තියෙන හැම දෙයක්ම කවලා පොවලා ඉක්මනට මේ ලොකු කරන්න බෑ. කාලෙට ඉඩ දෙන්න ඕනි. කාලෙට ඉඩ දීලා අපි සදා අවශ්‍ය පෝෂණය ලබා දීලා දැනුම ලබා දෙන එක තමයි අපි කරන්නේ. අපිට ඕනි හදිස්සියට කරන්න පුළුවන් කමක් නැහැ. ඉක්මනින් හදන්න ඕනි කියලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. හිතත් එහෙමයි. අපිට ඕනි ඉක්මනට සංවර කරගන්න කියලා අපිට ඒ හදිස්සියේ කරන්න බෑ. ඒකටත් කාලෙට ඉඩ දෙන්න ඕනි. ඒ සඳහා අපිට කළ යුතු දෙයක් තියෙනවා. ඒ දේ තමයි අපි කරන්න ඕනි. ඊට අසාල ආන හේතු සකස් කරනකොට ඉබේටම හිත කියන එකත් හැදිලා එනවා. හදිස්සියේ කරන්න පුළුවන් කමක් නැහැ. මේක ඉතාමත්ම සියුම් වැඩක් භාවනාව කියන්නේ. වතුරේ තියෙන ලෙස්සන දෙයක් අල්ලනවා වගේ හදිස්සියට අල්ලන්න පුළුවන්ද? බෑ. ඉතාමත්ම ඒක ලෙස්සන තරමට අපි සියුම් වෙන්න ඕනි. සියුම් වෙනකොට තමයි හිමීට අල්ලන්න පුළුවන්. හදිස්සි වුණොත් එහෙම කීයටවත් අල්ලන්න බෑ. ඒ වගේ භාවනාවත් එහෙමයි. හදිස්සි වුණායි කියලා කලබල වුණායි කියලා මේ භාවනාවත් දියුණු කරගන්න බෑ. ඉතාමත්ම සියුම්ව හිමීට කළ යුතු දෙයක්, අවබෝධයෙන්ම කළ යුතු දෙයක්. නැති වුණොත් මොකද වෙන්නේ? හිතපත් වෙන්නේ තවත් නීවරණයකට. ඒ තමයි උද්දච්ච කුක්කුච්චය. ඒකයි පසුතැවීම සහ හිතේ විසිරීම තවත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා හිතේ තියෙන ස්වභාවය හඳුනාගෙන ඒ විදිහට සමත භාවනාව තුළින් පුළුවන් තරම් හිත ටික 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 අපි තැම්පත් කරගන්න ඕනි. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? විපස්සනා භාවනාව. විපස්සනා භාවනාවෙන් කරන්නේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය අපි අවබෝධ කරගන්න. දැන් අහලා තියෙනවා සංඥා විපල්ලාස කියලා නේද? සංඥා විපල්ලාස කියන්නේ අපි ලෝකේ හඳුනාගන්නේ මොකද්ද? විපරීත ලෙස. ඊළඟට චිත්ත විපල්ලාස කියලා තියෙනවා. ලෝකේ අපි දේවල් දැනගන්නේ ඒත් විපරීස. දිට්ඨි විපල්ලාස කියලා කියනවා. ලෝකේ පවතින දේවල් පිළිබඳව අපේ දෘෂ්ටියත් විපරීත වෙලා තියෙන්නේ. ඊළඟට මේ විදිහේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා මේ තුන අපේ හිතේ
පවතිනවා හඳුනා ගන්නෙත් විපරීත ලෙස ඊළඟට අපි සිත ගත්තත් විපරීත වෙලා තියෙන්නේ දෘෂ්ටිය ගත්තත් විපරීත වෙලා තියෙන්නේ එතකොට මේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස නිසා අපි නිරන්තරයෙන්ම සංසාරයට අවශ්‍ය දේ තමයි අපේ මේ මනස තුල හිත තුල පෝෂණය වෙන්නේ මේ විපල්ලාස නිසා මොකද අනිත්‍ය දේ අපිට පේන්නේම නිත්‍ය දෙයක් හැටියට දුක සැප හැටියට අයිති නැති දේවල් අයිති දේවල් වලට අසුභ දේවල් සුභ හැටියට තමයි පේන්නේ ඒ විදිහට තමයි හඳුනගන්නේ ඒ විදිහට තමයි දැනගන්නේ ඒ විදිහේ මතයක් තමයි තියෙන්නේ ඒකයි සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස ඒ නිසා හඳුනා ගන්න හැම දෙයක්ම නිත්‍යයි කියලා හඳුනා ගන්න ඊළඟට සැපයි කියලා හඳුනා ගන්නවා නන්න ඒ වගේම අයිති දේවල් හැටියට ඒ වගේම සුබ දේවල් හැටියට ඒ වගේම දැනගන්නෙත් එමය මේ නිත්‍ය දේවල් මේ අනිත්‍ය දේවල් නිත්‍ය දේවල් හැටියට දුක දේවල් සැප හැටියට අයිති නැති දේවල් අයිති හැටියට ඒ වගේම අසුබ දේවල් සුබ හැටියට මතේ තියෙන දෘෂ්ටියක් හිතේ තියෙනෙත් එහෙමයි වෙනස් වෙන දේවල් තියෙනවා කියන දෘෂ්ටියක් තමයි තියෙන්නේ ඒ වගේම දුක උපදින දේවල් සැපයි කියන දෘෂ්ටියක් තමයි තියෙන්නේ අයිති නැති දේවල් අයිති කියන දෘෂ්ටියක් තියෙන්නේ ඊළඟට සුබ දේවල් අසුබ දේවල් සුබයි කියන දෘෂ්ටියක් තියෙන්නේ එතකොට මේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස නැති කර ගන්නවා අපි මේ භාවනා කිරීම තුළින් විපල්ලාස කියලා කියන්නේ උඩු යටිකුරු වෙලා පේන්නේ අනිත් පැත්තට තියෙන දෙයක් අපිට වෙනත් පැත්තකට හැරිලා තියෙන හැටියට තමයි පේන්නේ ඒකයි අර සත්‍ය ස්වභාවය නෙවෙයි පේන්නේ අසත්‍ය තමයි පේන්නේ ඉතින් මේ විදිහට පේන්නේ මේ විදිහට බලපු නිසා ඒකයි කෝපෙ උඩට තියෙන එක මුණින් අතර තියනවා කියලාමයි බලන්නේ ඒ නිසා පේන්නේ මේ විදිහට තියෙන්නේ හැබැයි උඩ හතට ආන්නේ වගේ තමයි මේ විපල්ලාස කියන්නේ ඒකයි විපරීතයක් කියන්නේ ඒකයි සත්‍ය ස්වභාවය තියද්දි වෙනස් ස්වභාවයක් හැටියට පේනවා ඒ බලපු විදිහ නිසා තමයි එහෙම පේන්නේ ඒ නිසා මේ භාවනාව තුළින් විපස්සනා භාවනාව තුළින් කරන්නේ අනිත්‍ය දේවල් අනිත්‍ය හැටියට අවබෝධ කරගන්න අපි අන්න අපේ මේ ප්‍රඥාව අවදිමත් කරගන්නවා. ඉතින් අපිට ලෝකේ හැමදාම දේවල් නිත්‍යයි කියන හැටියට දැක්ක නිසා තමයි මේ දේවල් වලට අපි ඇලුම් කරන්න කැමති. මේ දේවල් වලට කැමති තියෙන දේවල් නිසා. සාමාන්‍යයෙන් දෙයක් తాවකාලික නම් අපි ඒ දෙයට ලොකු කැමැත්තක් ලොකු බැඳීමක් ඇති කරගන්නේ නැහැ తాවකාලික නම්. తాවකාලික දෙන ඔක්කොම අපි පරිහරණය කරන්නේ අපේ සතු දේවල් හැටියට නෙවෙයි. අපි ඒවට මමේ මාගේ මටයි තී කියලා ග්‍රහණය කරගන්නේ නැහැ. తాවකාලික හම්බින ගයක්. తాවකාලික හම්බින වාහනයක්. తాවකාලික රස්සාවක්. ඔක්කොම తాවකාලික නම් එකක් එක්කවත් හිත බැඳෙනවද? නැහැ. හිත බැඳින්නේ නැහැ. ඒ ඔක්කොම නැති වෙනවා. නැතුණයි කියලා දුකක් ඇති වෙනවද? නෑ මොකද ඒ తాවකාලික දේවල් නිසා ඒ කිසිවකට අපේ හිත බැඳින්නේ කිසිවක් අපි විශ්වාසව පරිහරණය කරන්නේ නැහැ මේක කුල්සුල කොයි මොහොතේ හරි මේ අයිතිකාරයන් මේව ගන්න පුළුවන් ගේ අයිතිකාරයා ගේ ගන්න පුළුවන් වාහනේ අයිතිකාරයා වාහනේ ගන්න පුළුවන් රැකියාව විමුත් අයින් කරන්න පුළුවන් මොකද తాවකාලික නිසා එතකොට ඒ తాවකාලික දේවල් తాවකාලික හැටියට පරිහරණය කිරීමේදී දුක දුම්නසක් හටගන්නේ නැහැ නමුත් අපිට తాවකාලික දේවල් තමයි නමුත් අපි ඒව නিত্য සංඥාවෙන් ඒකයි අපේ දෘෂ්ටියත් තිනවා තියනවා කියලා ඒකයි ඒ දෘෂ්ටිය නිසා තමයි අපි ඒව වෙනස් වෙනකොට ආන්න අපිට දුක දුම්නස හටගන්නේ දැන් සමහර ලාට කෙනෙකුට తాවකාලිකව ගියක් දෙනවා හැබැයි යාට දෙන්නේ ස්ථීර ලෙස කියලා දෙනවා නේ තියාගන්න කියලා ගියක් දෙනවා ඈ වාහනයක් දෙනවා රැකියාවක් දෙනවා ඒකෙන් අයින් කරොත් මොකද වෙන්නේ එතකොට දුකයි මොකද ඒවා තියෙන දේවල් හැටියට තමා අයත් දේවල් හැටියට තමයි ආන එයා ග්‍රහණය කරගන්නේ මනසින් එතකොට ඒකත් తాවකාලික ලැබිච්ච දේ නමුත් తాවකාලික හැටියට නෙමෙයි හඳුනාගත්තේ తాවකාලික හැටියට නෙමෙයි එයා දැනගත්තේ తాවකාලික හැටියට නෙමෙයි එයා මතේ ගත්තේ එයා
ඒකේ දිට්ඨියත උනේ මොකද්ද තියෙන දෙයක් හැටියට තමන් අයිති දෙයක් හැටියට ඒ දේ අහිමි වෙනකොටාන දුක දුම්නසක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. ඒ නිසා මේ වෙනස් වෙන දේවල් නිරන්තරයෙන්ම වෙනස් වෙන දේවල් හැටියට බැලීම තමයි අපි අනිත්‍ය සංඥාව තුලින් කරන්නේ. එතකොට දෙයක් කොච්චර දරුණු දෙයක් හටගත්තත් එයා දන්නවා මේක වෙනස් වෙන දෙයක්. වෙනස් වෙනව නම් ගැටලුවක් නෑ. අපි කියමු උදාහරණයකට, දැන් කෙනෙකුට හැමදාම ඉතාම දරුණු භයානක සද්දයක් ඇහෙනවා. එකම වෙලාවක වෙන්න පුළුවන්, ඉතා දරුණු. ඇඟ සමහරලාට මේ ගැස්සිලා යන ඉතා දරුණු, ලොමු දැහැගන්නන විශාල දරුණු හඬක් හැම දවසෙම හටගෙන නැති වෙලා යනවා. දැන් කාලයක් යනකොට එයාට හුරු වෙනවද නැද්ද? ඒක හුරු වෙනවා, පුරුදු වෙනවා ඒ හඬ. එතකොට එයාට ඒ හඬ ඇහෙනකොට මෙයා කාලයක් කරන පුරුදු වෙනවා. මොකද වෙන්නේ? ඒක ලොකුට එයා ගණන් ගන්නේ නැහැ. එයා දන්නවා මේක හටගස්සනේ මේක නැති වෙලා යනවා. ඒ නිසා මේක තියෙන හඬක් නෙවෙයි. ඉතින් එයාට එහෙම පුරුදු වෙනවා. එතකොට අපි කිව්ව අලුත් කෙනෙක් එනවා එතෙන්ද. අලුත් කෙනෙක් ආපුවම එයාටත් ඒ හඬ ඇහෙනවා. දැන් දෙන්නට එකවර ඇහෙන්නේ. දැන් අර පුරුදු කෙනා මොකද වෙන්නේ? එයා ඒක හඬ ගණන් ගන්නේ නැහැ. දැන් අනිත් එක්කෙනා මොකද වෙන්නේ? අනිත් එක්කෙනා ඒ හඬ අල්ල ගන්නවා. දැන් මේ වෙනස් වෙච්ච හඬක් එයා මනසින් මොකද කරන්නේ? අන්න තියෙන හඬක් ඇටියට තමයි අල්ලගන්නේ. දැන් හඬ ඇතිවිලා නැතිවිලා ගිහිල්ලා. නමුත් එයා මොකද කරන්නේ? ආන්න අර නැතිවිලා ගිය හඬක් තමයි අල්ලගෙන. ඊට පස්සේ එයා බය වෙලා තැතිගෙන සමන්ලාට එන්න අර දන්න කෙනා ළඟට ඇවිල්ලා කියන්න පුළුවන් හරි වැඩේ මෙන්න මෙහෙම එකක් වුණා කියලා. දැන් එයා හොඳටම බය වෙලා. එතකොට අනිත් එක්ක නගෙන ඕක ඉතින් හැමදාම හටගෙන නැතිවිලා යන එක. එතකොට අර දෙන්නටම නැතිවිලා ගිය හඬක් තමයි ඇහුනේ. එක්කෙනෙක් මොකද කරන්නේ? අර හඬ ග්‍රහණය කරගන්න. එතකොට අර නැතිවිලා ගිය දෙයක් තමයි හිතින් අල්ලගෙන යා තියෙන දෙයක් හැටියට එයාට පේන්නේ. ආය හටගනි ආය තියේවි කියන හැඟීමක් තමයි තියෙන්නේ. නමුත් හඬ නැතිවිලා ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒ වගේ මේ ලෝකයේ අර පවතින දේවල් ඒකයි බොහෝ නිමිති අපිට ඒ වෙලාවෙම නැතිවෙලා යන දෙයක්. නමුත් අපිට ඒක හටගත්තට පස්සේ ඒක තියෙන දෙයක් හැටියට තමයි පේ. සමහර හඬවල් අපිට ඇහෙන හඬ ඇහිලා ඉවරයි. නමුත් ඒකේ වුණාට අපිට තියෙන දෙයක් හැටියට තමයි, දෝංකාර දෙන දෙයක් හැටියට තමයි හිතෙන්. නමුත් දෝංකාර දෙන්නේ හිතේ තියාගෙන. නැත්තම් ඒ දේවල් ඒ වෙලාවේ නැති වෙලා යනවා. ඉතින් අන්නේ අනිත්‍ය දේවල් අනිත්‍ය හැටියට අවබෝධ කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කරන්නේ. සෑම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් වෙනස් වෙන දේවල් තියෙනවා කියන හැඟීම තමයි අපේ චිත්තසංතාන තුල තියෙන්නේ. ඉතින් ඒ දේවල් ඒ විදිහට බැලීම තමයි මේ විපස්සනා භාවනාව තුලින් කරන්නේ. එතකොට අනිත්‍ය දේවල් අනිත්‍ය හැටියට බලන්න බලන්න මොකක්ද ඇති වෙන්නේ? ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ තමයි දුක පොදවලා දෙන දේවල්, ඒ වගේ තමයි අනාත්ම දේවල්. දැන් අපිට ඔක්කොම පේන්නේ මමේ මාගේ මටයි තී කියලා තමයි පේන්නේ. ආත්ම සංඥාව මුල් බැහැගෙන සිටී තියෙන්නේ. අනාත්මය කියන එක අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා කියන්නේ හොඳට අවබෝධ කරගන්න ඕනේ. මොකද ආත්ම කියන වචනේත් එක්ක මේ තියෙනවනේ අපි ගියේ ආත්ම පෙර ආත්මික කියන නේද? එහෙමත් ආත්ම තියෙනවනේ. එතකොට මෙතන ආත්මය කියන්නේ පාලනය කරන්න බෑ කියන එකයි. පාලනය කරන්න අයිතියක් නැහැ. රූපංච හිදම් භික්කවේ අත්තාබ විස්ස, මේ රූපේ ආත්මයක් වූවේ නම් ලබ්බේ චත රූපේ, මේ රූපේ ලබන්න පුළුවන්. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න, ඒවම්මා අවෝසි මෙහෙම වෙන්න එපා කියලා පාලනය කරන්න පුළුවන් කියන රූපේ ආත්මයක් වුණා නම්, අයිතිත්වයක් තිබුණා නම්. නමුත් කියන යස්මාචකෝ භික්ඛවේ රූපං අන්ත, නමුත් රූපේ කියන එක අනාත්මයි. ඒ නිසා නච ලබ්බති රූපේ, රූපේ ලබන්න බෑ. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න, ඒවම්මා අවෝසි මෙහෙම වෙන්න එපා කියලා. ඒ නිසා අනාත්මය කියලා කියන්නේ අපිට පාලනය කරන්න බෑ, බාලනය කරන්න අයිතියක් නැහැ. දවසක් බුදුරජාන් වහන්සේ සත්‍යකට පෙන්නනවා, රජ කෙනෙකුට අයිතියක් තියෙනවා රජේ ඉන්න මිනිසුන්ට දේවල් කරන්න. සමහර අය රජෙන් අයින් කරලා දාන්න පුළුවන්, සමහර අයට උලේ තියන්න බෙල්ල කපලා දාන්න ඕන දෙයක් කරන්න අයිතියක් තියෙනවා. නමුත් එහෙම අයිතියක් රූපීර තියෙනවද කියලා හැව
වේදනා සංඥා සංකාර වලට අයිතිය තියෙනවද කියලා එහෙම පාලනය කරන්න. ඈ රජ කෙනෙක් මිනිස්සු පාලනය කරත් ආන්න තමා කියලා හිතාගෙන ඉන්න මේ රූපය කාටවත් එහෙම පාලනය කරන්න බෑ. වේදනාව පාලනය කරන්න බෑ. සංඥා සංකාර විඥාන බෑ. ද විඥානේ පාලනය කරන්න බෑ කියලා අපිට හොඳටම තේරෙනවා නේද? විඥානයට අණ කරලා භාවනා කරන්න පුළුවන්ද? ඈ බෑ. එතකොට ඒකයි ඒක අයිති නැති දෙයක්, හේතුඵල ධහමකට අයිති දෙයක්. අර ඊයේ කතාවෙත් කිව්වා අර ස්වාමීන් වහන්සේ අමසොන්ට ගිහ භාවනා කරා. ඈ දැන් අයිතිය තිබ්බනම් එහෙම වෙයිද? නෑ. ආන්න ඉතින් එච්චර හිතාගන්නවත් බැරි විදියේ බොළඳ සිතිවිලි හිත ඇති කරලා දෙන්නේ අයිති නැති දෙයක් නිසා නේද? දැන් අපිටත් සමහරලාට එනවා හිතිවිලි, මේ හිතිවිලි අපි හිතනවාද කියලවත් නේද? නෙතරදි දකින්න ඕනේ මේක හේතුඵල ධහමට අයිති දෙයක්, අනාත්ම ධර්මය අපිට පාලනය කරන්න පුළුවන් නෙවෙයි. මේ මොහොතේ හටගන්න හේතුත් එක්ක තමයි හිත සකස් වෙන්නේ. ඉතින් මේ ඒ නිසා මේ ජීවිතේ මේ පංච පාදානස්කන්ධේම ගත්තාම අනාත්ම ධර්ම ඒවා අයිති නැහැ. අපිට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් පාලනය කරන්න බැරි දේ පාලනය කරන්න ආන්න බැරි දෙයක් හැටියට අවබෝධ කරගන්නයි අපි විපස්සනා භාවනා කරන්නේ. එතකොට මේ අපි ගත්තාම මේ ජීවිතයේ සම්බන්ධව මේ විදිහේ යථා තත්ත්වය තිබුණට අපි බොහෝ කාලයක් තිස්සේ බලාගෙන ඇවිල්ලා තියෙන අර විපල්ලාස ක්‍රමයට. ඒ තුලින් උනේ මොකද්ද? හිතේ මේවට ඔක්කොටම අපි බැඳුණා. ආන්න එක හිත බැඳිලා ගියා මේ සෑම දෙයකටම. ඒ බැඳිච්ච නිසා ඒ හැම දෙයකටම හිත ඇලිලා තියෙන නිසා, බැඳිලා තියෙන නිසා ඒ කිසිවක් අතාරගන්න පුළුවන් කමක් නැහැ. අතාරගන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ නිසා අපි අතාරගන්න ඕනේ. අතාරගන්න මොකද්ද කරන්න ඕනේ? ඒකේ තියෙන ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ. ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ. ස්වභාවය හඳුනා ගැනීම තුළ තමයි අන්න මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ප්‍රධානම ඇති කරගත යුතු ඥානයක් දේශනා කරනවා. ඒක තමයි ගොඩාක් දේශනාවල පෙන්නන්නේ. ඒ ඥානයට කියන්නේ නිබ්බිදා ඥානය කියලා. මොකද්ද? නිබ්බිදා ඥානය කියලා. නිබ්බිදා කියන්නේ මොකද්ද? කලකිරීම. දැන් අපි කියන කලකිරීම නෙවෙයි. අවබෝධයෙන් ඒ දේ පිළිබඳව කලකිරෙනවා. දැන් අපි සාමාන්‍ය ලෝකෙත් කලකිරෙනවා දේවල්. ඒකට කියන්න ඕනේ හොඳම වචනේ තමයි ඉච්ඡා භංගත්වය. කියන්නේ කැමති දේ නැති වුනහම යම් කලකිරීමක් තියෙන. ඒක ලැබුණොත් මොකද වෙන්නේ? කලකිරීම නැති වෙනවා. ඈ කැමති දේ නැති වුනොත් දුකයි, ලැබුණොත් ලැබුණොත් ආයි කලකිරීම නැති වෙනවා. දැන් සමහර අය මොනවා හරි කිව්වහම කලකිරෙනවා. සමාව ගත්තොත් එහෙම කලකිරෙන්නේ නැහැ නේද? ඒක නෙමෙයි මෙතන කියන්නේ. යමක් පවතිනවා, තියෙනවා, තියද්දී හරයක් නැති නිසා කලකිරෙනවා. තියෙන දේ පිළිබඳව සාරවත් භාවයක් දකින්නේ නැහැ. එතකොට කලකිරීමක් ඇති වෙනවා. එතකොට තියද්දී තමයි අන්න කලකිරෙන්නේ. අතනදී නැති නිසායි කලකිරෙන. ලැබුණොත් අන්න ආයි කලකිරීම නැති වෙනවා. ඒ නිසා මේ මෙතනදී කියන්නේ දේවල් පවතිනවා. පවතින දේවල් තුල සාරවත් භාවයක් දකින්න ආන්න එතකොට හිතේ කලකිරීමක් ඇති වෙනවා. ඒ පිටිබඳව වැඩක් නැහැ කියලා. වැඩක් නැහැ කියලා. ඒ කලකිරීම ඇති කරගන්න ඒට මෙහා ඇති කරගන්නා ඥානයක්. ඒකට කියනවා මොකද්ද? යථා භූත ඥානෙ. යථා භූත කියලා කියන්නේ පවතින දේ ඇත්ත ස්වභාවය දකිනවා. පවතින දේවල් වල ඇත්ත ස්වභාවය දකිනවා. ආනේ ඇත්ත ස්වභාවය දකිනකොට තමයි නිබ්බිදාව කියන එක ඇති වෙන්නේ. නිබ්බිදාව ඇති වෙන්නේ අර පවතින දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය දැකීම. එතකොට මේ ඇත්ත ස්වභාවය දකින්න අපි මොකද්ද කරන්න ඕනි? ඒ ඇත්ත ස්වභාවය නිරන්තරයෙන්ම මොකද්ද කරන්න ඕනි? විමසා බලන්න ඕනි. ආනේ විමසා බැලීම තුළ තමයි යථාභූත ඥානෙ ඇති වෙන්නේ. ඒකයි දැන් ලෝකයේ මේ ඇත්ත ස්වභාවය හැමදාම තිබුණා. හැමදාම ඇත්ත ස්වභාවය කියන එක තිබුණා. දැන් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරපු එකක්ද නෑ. දුක කියන එක නිර්මාණය කරපු එකක්ද නෑ. අයිති නැති අයිති නැහැ කියන එක නිර්මාණය කරපු එකක්ද නෑ. ඒක හැමදාම තිබුණා. ඇත්ත ස්වභාවයක් තිබුණා. නමුත් බැලුවේ මොකද්ද?
අනිත් ස්වභාවය නැති දෙයක් නිර්මාණය කරගෙන බැලුවා. ආනේකට තමයි අසත්‍ය කියලා අපි කියන්නේ. එතකොට මේ අපි විපස්සනා භාවනාවේදී කරන්නේ මොකද්ද? අර තියෙන දේ තියෙන හැටියට බලනවා. එතකොට මේක තියෙන දෙයක්ම බලන දෙයක්, නැති දෙයක් බලන එකක් නෙවෙයි. දැන් අපි බලාගෙන ආවේ ඇත්තටම නැති දෙයක්. නැති දෙයක් තමයි බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක තියෙනවා වගේ පේනවා. මේ මම ඊයේ කිව්වේ දැන් නිත්‍යයි කියලා ලෝකෙ මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. නමුත් අපේ දෘෂ්ටියක් ඒක තියෙනවා කියලා. නිත්‍යයි කියන එක දෘෂ්ටියක්. ඉතින් අපි ඒ විදිහට බල බල ආවේ හින්දා දැන් පේනවා. ඒකයි දුක උපදවන දේවල් වල සැප හැටියට අපි බල බල ආවේ හින්දා සැප පේනවා ඒකේ. නමුත් අනේකේ දුක තමයි බහුල වශයෙන්ම සකස් කරලා දෙන්නේ. ඉතින් මේ අයිති නැති දේවල් අපිට අයිති හැටියට අපි බල බල ආවා. ඒ බල බල ආපු හින්දා අපිට දැන් ආන්නේ ස්වභාවය පේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන ස්වභාවයේ යමක තියෙන ඇත්තම ස්වභාවය තමයි ඒක. අනිත් එක තාවකාලික ස්වභාවයක් පමණයි. ඒක සුළු මොහොතක් සුළු කාලයක් පවතින ස්වභාවයක් තමයි නිත්‍යයි කියන එකයි, සුඛ කියන එකයි, ආත්ම කියන එකයි. මේ අනිත්‍ය දුක් අනාත්ම තමයි හැම වස්තුවකම හැම දෙයකම තියෙන ඇත්තම ස්වභාවය. ආන්න ඒ ඇත්ත ස්වභාවය දැකීමට තමයි යථාභූතය කියලා කියන්නේ. දේක තියෙන ඇත්තම ස්වභාවය. දැන් සිතවිල්ලක් ගත්තොත් ඒක ඇත්ත ස්වභාවය දුක පොදලා දෙන දේක. නමුත් ඒක සැප හැටියට අර ආන්න අපි බලලා තිරින්ද අපිට සැපක් හැටියට තමයි පේන්නේ. අකුසලයක් ගත්තොත් ඒක ඇත්ත ස්වභාවය තමයි දුක පොදවන එක. ඒකේ තාවකාලික සැපයක් තියෙන නමුත් ඇත්තම ස්වභාවය තමයි දුක පොදලා දෙන ස්වභාවය. අනේ විදිහට මේ දේවල් සම්බන්ධව තියෙන ඇත්ත ස්වභාවයේ නිතර 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 විමසා බලනකොට තමයි අන්න යථාභූත ඥානිය ඇති වෙන්නේ. එතකොට තමයි අර නිබ්බිදාව කියන එක ඇති වෙන්නේ, කලකිරෙනවා. එතකොට දේවල් පවතිනවා, පැවතුනාට අන්න ඒක පිළිබඳව කලකිරීම ඇති වෙන හින්දා මොකද වෙන්නේ? නිබ්බින්දං විරජ්‍යති. රජ්‍යති කියන්නේ ඇලෙනවා, විරජ්‍යති කියන්නේ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. විරාග නොවැළුනොත් අන්න විමුච්චති. එතකොට තමයි නිදහස් වෙන්නේ. දැන් අපිට නිදහස් වෙන්න බැරි ඇයි? ඇලිලා තියෙන්නේ හැම දෙයකටම. ඇලිලා තියෙන්නේ ඇයි? ආස්වාද වශයෙන් පමණයි බලබලා ආවේ. ආස්වාද වශයෙන් බැලුවේ නිසා ආදීනුයි කියන එක පොඩ්ඩක්වත් දැක්කේ නැහැ. එතකොට යථාභූත ඥානය තුනින් අන්න කරන්නේ මොකද්ද? අර ආදීනුවම බලනවා. එතකොට මොකද වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා. මොකද ආදීනුව හැම දෙයකම හරි බහුලයි. ආදීන බහුල වෙනකොට අන්න අර ඒකට තියෙන කලකිනුණු ගමන් ඒකට තියෙන කැමැත්ත තමයි නැති වෙන්නේ. එතකොට අපි සංසාරේ ප්‍රධානම දුකට හේතුව පෙන්වන්නේ මොකද්ද? කැමැත්ත. කැමැත්ත තමයි දුකට හේතුව. මේ කැමැත්ත තමයි අපි මේ සෝතාපන්න සකදාගාමි අනාගාමි වෙනකොට එක එක අවස්ථාවලදී අපි නැති කරගෙන යන්නේ. දැන් සෝතාපන්න අය මේ සෝතාපන්න වෙනකොට අර සාමාන්‍ය අකුසලයට තියෙන කැමැත්ත තියෙනවද නැද්ද? නැහැ. ඒ කැමැත්ත නැති නිසාම තමයි ඒ වගේ අකුසල් ඒ කරන්නේ නැත්තේ. ඒ කරන්නේ නැති නිසාම ඒ අය කොහෙද යන්නේ නැත්තේ? අපාය යන්න. සතර අපාය නිදහස් කියන්නේ ඒකයි. දැන් සෝතාපන්න කෙනෙක් ඉඳ ළඟ තියාගෙන කෙනෙක් දේශනයක් දෙන හොරකම් කරන්න. කෙන හොරකමක් පිළිබඳ වර්ණාවක් කරනවා. ඒ කරාට එයාගේ හිතේ එකට කැමති වෙනවද? ආන්න නැහැ. ඒකයි. ඒ මොකද එයාට අර නිබ්බිදාව තියෙන කලකිරලා තියෙන්නේ. හොරකම කියන එක පිළිබඳව ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒකයි. ඒක ප්‍රඥාව. මේ කලකිරීම කියන්නේ ප්‍රඥාව, අවබෝධයක් තියෙනවා. ඒ නිසාම එයාට ඒක එකයි විර එයා ඒකෙන් මේ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති නිසා එයා ඒක නිදහස් වෙච්ච කෙනෙක්. ආන්න ඒකයි. එයා එකරුණේ නිවිච්ච කෙනෙක්. ඒකට කියන්නේ තදංග පරිනිබ්බුත. එකරුණේ එයා නිවිලා. ඒ නිවිච්චේ කෙනාගේ හිතේ ආයේ ආසාවල් උපදවන්න ලේසි නැහැ. ඒ නිසාම තමයි එයා අපාය යන්නේ නැත්තේ. දැන් අපාය යන්නේ මිනිස්සු සාමාන්‍ය අකුසල් කරොත්නේ. ඉතින් සෝතාපන්නා ඒවා ඒකයි කරන්නේ නැති නිසා තමයි එයා ආන සතර පාය නිදහස් වෙච්ච කෙනෙක් කියන්නේ. මොකද ඒ ආශ්‍රව එයාගෙන් නැති වෙලා තියෙන්නේ. අපායගාමී ආශ්‍රව සම්පූර්ණ නැහැ. ඒ නිසා ඒ සඳහා අන්න මේ කාමාශ්‍රව තියෙනවල තියෙන ස්වභාවයත්, භවආශ්‍රවවල තියෙන ස්වභාවයත්, අවිජ්ජාශ්‍රව වලත් ඒ අපායගාමී ආශ්‍රව නැති කරලා තියෙන්නේ.
අර මං එද මේ එදත් මතක් කරා ආශ්‍රවවල තියෙනවා නිරේ යන ආශ්‍රව තියෙනවා ත්‍රිසම් ප්‍රේත ලෝකේ යන ආශ්‍රව තියෙනවා මනුෂ්‍ය ලෝකේ යන ආශ්‍රව තියෙනවා ඊළඟට දිව්‍ය ලෝකේ ගෙනියන ආශ්‍රව තියෙනවා එතකොට සෝතාපන්න වෙනකොට අර මේ අපාය යන ත්‍රිසම් ලෝක ප්‍රේත ලෝක යන ආශ්‍රව සම්පූර්ණම යා නැති කරලා තියෙන්නේ ඒවා මුලුත් එක්කම නැති කරලා තියෙන නිසා ඒවා හටගන්නේ නැහැ ඉතින් ඒ නිසා අර සෝතාපන්නයට ඒකයි ආන මේ ඒ සාමාන්‍ය අකුසල් පිළිබඳව යාට අන්න යන් අවබෝධයක් තියෙනවා ඒකයි සම්මා දිට්ඨිය තෝරනකොට පෙන්නනවා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලයක් දන්නවා අකුසල මූලයක් දන්නවා කුසලයක් දන්නවා කුසල මූලයක් දන්නවා ඒතේ නිසා සමහර දේවල් හොඳටම දැනගෙන ඒක මුලුත් එක්කම ගලවලා දාලා තියෙන්නේ සමහර දේවල් වල යා දකින්නවා තාම යා ඒ පිළිබඳව තණ්හාව ආසාව කැමැත්ත තියෙනවා ආන් ඒක නැති කිරීමේ ප්‍රතිපදාවට යා නිතරම අවතීර්ණ වෙනවා ආය ආයමත් ඒ ආසාව නැති කරන්න යා දන්නවා කරන්න ඕන දේ තමයි ආදීනවම සී කරන්න ඕනේ ඉතින් ආය තවදුරටත් ඒ ආදීනව බලමින් යනවා කොටසක එයා සම්පූර්ණම අර මුලුත් එක්කම අයින් කරලා තියෙන එකයි සමහර මේ කෙලෙස් වල තියෙන ඒ ගති කොහොමවත් සෝතාපන්නයිට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අපි අපේ ජීවිතයේ ප්‍රධානම ඇති කරගත යුතු ඥානය තමයි මොකද්ද? නිබ්බිදාව කියන එක. ඒකයි නිබ්බිදාව ඇති කරගත්තොත් අන්න අපිට බොහෝ අකුසල් වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඕලාරිකව පවතින අකුසල් වල ආදීනව දකින්න දකින්න අපිට යම් කලකිරීමක් ඇති වෙනවා. දැන් අපිට සමහර ඒවා පිළිබඳව යම් කලකිරීමක් තියෙනවා. ඇලීමක් නැහැ. දැන් හොරකම කිව්වොත් එහෙම හිතේ යම් කලකිරීමක් තියෙනවා. නේද? දැන් හොරකම කෙනෙක් වර්ණනා කරාට දැන් අපිට මේ වර්තමාන කාලේ අපි ආදීනෝ බලන නිසාම අපිට කොච්චර කිව්වත් කෙනෙකුට සමහරලට කැමැත්තක් උපදවන්න බෑ. කැමැත්තක් උපදවන්න බෑ. මොකද අපි මේ පිළිබඳව අර ආදීනෝ දකින්නේ සකලකිල්ල ඉන්නේ. දැන් සමහර පුජ්‍යලයන්ට අපි කලකිරිනවනේ. එතකොට කවුරු කොච්චර ගුණ කිව්වත් පේනවද? නැහැ. නේද? ගුණ කොච්චර කිව්වත් ගුණ පේන්නේ අගුණමයි පේන්නේ. ඒ වගේ තමයි අර අපි ආදීනව බලපු අකුසල් වල ආදීනව මිසක්ක කොච්චර කෙනෙක් වර්ණනා කරත් අපිට වර්ණාව පේන්නේ නැහැ. වර්ණාව පේන්නේ නැහැ. එතකොට අපි මේ බලපු ආදීනවම තමයි අපිට පේන්නේ. ඒතර ඇත්තම ස්වභාවයත් ඒ ආදීනවම තමයි. ඇත්ත ස්වභාවයත් ඒ ආදීනවම තමයි. ඒ ඇත්තම ස්වභාවය බලපින් අපිට ඒ පිළිබඳව ලොකු කලකිරීමක් හිතේ තියෙනවා. ඒකයි නිබ්බිදාව කියන්නේ ඒකයි. ඒ කලකිරීම නිසාම අපි ඒකට ඇලිලා නැහැ. ඇලිලා නැති නිසාම තමයි තව කෙනෙකුට ආසාව කියන එක උපදවන්න බැරි. ඒ නිසාම අපි ඒ වයින් අපි අන්න නිදහස් වෙන පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට හැම දෙයකම අපිට හොඳටම මේ ඇති කරගත යුතු නිබ්බිදාව ඇති කරගන්න නම් ඒ වගේ තියෙන ඇත්ත ස්වභාවය හැම වෙලෙම විමස විමස බලන්න ඕනේ. බලන්න කලකිරීම එක කියන එක ඇති වෙනවා. ඒක මෝරන්න ඕනි ඥානය කාලයක් කරන්න නිබිදාව බහුල වෙනවා. නිබිදාව බහුල වෙන්න වෙන්න අර ලෝකයේ තියෙන දේවල් පිළිබඳවන්න නොවැළි ඉන්න පුළුවන්කම තියෙනවා. නොවැළෙන්න තමයි එවෙන් නිදහස් වීම කියන එක තියෙන්නේ. ඉතින් ඒ නිසා සෑම අකුසලයක් ගත්තත් අකුසලේ ආදීනව බලන්න ඕනි. ඊළඟට පංච උපාදානස්කන්ධය ගත්තොත් ඒකේ ආදීනව බලන්න ඕනි. ආයතන ගත්තොත් ඒකේ ආදීනව බලන්න ඕනි. ඒ විදිහට හැම දෙයකම ආදීනව බහුල වශයෙන් බලන්න අන්න කලකිරීම කියන එක ඇති කරගන්න පුළුවන්. ඉතින් විපස්සනා භාවනාව තුළින් කරන්නේ ඒකයි. ආදීනව සහිත දේවල් ආදීනවම නැවත බලනවා. ආදීනව සහිත දේවල් වල ආදීනවම අපි නැවත බලනවා. ඒක තමයි මේ නිබ්බිදා ඥානය ඇති කරගන්න කරන්නේ. ඉතින් ඒ නිසා නිතරම ආදීනව කියන එක තමයි පුරුදු කරන්න ඕනි. ඉතින් සාමාන්‍ය පුජ්‍යලයකට කලකිරෙන්න නම් මොකද්ද කරන්න ඕනි? අගුණම බලන්න ඕනි. එතකොට
ගුණ කොච්චර තිබ්බත් කලකිරෙනවා නේද? ඊළඟට මේ ඒ නිසා ඒකේ අනිත් පැත්ත තමයි කරන් තියෙන්නේ. ඒ වගේ අපි මේ මේ දේවල් වලට ඇදලා තියෙන්නේ ගුණ දැක්ක නිසා දැන් තියෙන්නේ එකයි අගුණම දකින්න ඕනේ. ඒ අගුණ තමයි අනිත්‍යයි කියන්නේ එක අගුණයක්. දුකයි කියන්නේ තව අගුණයක්. අයිති නැහැ කියන්නේ තව අගුණයක්. ඒ අගුණ දකින්න 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 මොකද වෙන්නේ? අන්න කලකිරීම ඇති වෙනවා. අකුසල් ගත්තොත් ඒකේ දුක් විපාක සිහි කරනවා. එතකොට ආන්න මට යහපත පිණිස හේතු වෙන්නේ, අනුන්ට යහපත පිණිස හේතු වෙන්නේ, මට මටයි අනුන්ට දෙගොල්ලටම යහපත පිණිස හේතු වෙන්නේ. ප්‍රඥාව නැති කරලා දානවා. ඊළඟට දුක පිණිස හේතු වෙනවා, නිවන පිණිස හේතු වෙන මේ අන්න අකුසලයේ තියෙන ආදීනෝ. ඉතින් ආදීනෝ සීකරන සීකරන ද අකුසලයට තියෙන කැමැත්ත අඩු වෙනවා. අන්න කැමැත්ත අඩු වෙනවා. කැමැත්ත අඩු වුණාම කැමැත්ත නැති වුණාම තමයි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා කලකිරීම ඇති වුණොත් තමයි අන්න නිබ්බින්දම් විරජ්‍යති කියන්නේ එකයි. ඇලෙන්නේ නැත්තේ කලකිරුණොත්. කලකිරෙන්න පුළුවන් තරම් කරන්න ඕනි දේ තමයි අගුණම දකින්නට ඕනි. අගුණ දකින්න දකින්න ආදීනෝ සිහි කරන්න සිහි කරන්න අන්න නිබ්බිදා ඥානය ඇති කරගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ දේශනා තුල ගොඩාක්ම පෙන්වන්නේ. නිබ්බින්දම් විරජ්‍යති විරාගා විමුච්ඡති විමුත්තේස්මි විමුක්තිමිති ඥානං හෝති කියලා. ඒ නිසා ඒ දේවල් වල ඇත්ත ස්වභාවය දැක්කාම ඒ දේවල් වලට කලකිරෙනවා. ඒ දේවල් වලට කලකිරුණාම ඒ දේවල් අතෑර අතෑර යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ තියෙන ඇල්ම මේ අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කලකිරල අතෑරියාම තමයි කියන්නේ තදංග පරිනිබ්බුතේ කරුණින් නිවුණා කියලා. ඉතින් යමක් අතෑරියා නම් ඒ නිසා යාට දුකක් දුන්න සප්පීඩාවක් මුකුත් හටගන්නේ නැහැ. අකුසලයක් හටගන්නෙත් නැහැ. ඒකයි එකරුණින් එයා නිවෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. යම් තාක් දේවල් අල්ලගෙන ඉන්නවා නම් ඒ තාක්කල් ඒවා තුලින් එයාට දුක දුන්නස් තමයි හටගන්නේ. අතාරින්න අතාරින්න ආන ඒ වතුණින් හටගන්න දුක් දුම්නස් නැහැ. දැන් අපි පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ඒ පංචශීලයේ නිසා හටගන්න ප්‍රශ්න අපිට තියනවද? නැහැ. ඒ සඳහා හටගන්න දුක් දුම්නස් තියනවද? නැහැ. බියත ඇති ගැනීම තියනවද? නැහැ. ආන්න ඒක. දැන් ඒ වාට තියෙන ඇල්ම අයින් කරගත්ත නිසා, ඒවට කලකිරුන නිසා අපි ඒවා අපේ ජීවිතේ අන්න ආස්වාද ජනක දේවල් අපේ හැටියට අපිට පේන්නෙත් නැහැ, සපක් හැටියට පේන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා හටගන්න දුක් අපිට නැහැ. ඒ නිසා හටගන්න දුකක් බයක් දැති ගැනීමක් මොකුත් නැහැ. ඒ තුලින් අපිට යම් මේ ආන්න නිවීමක් හිතට තියෙනවා. දැන් බොහෝ සෙයින්ම අකුසල් කරනකොට බිය කියන එක තියෙනවා. විසරද භාවය කියන එක නැති වෙනවා. නිතරම බියෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ බිය ආන්න හටගන්නේ නැහැ. මේ අකුසල් වලින් නිදහස් වුණාම ඒකයි ඒ දේවල් වලින් නිදහස් වුණාම එකරුණෙන් එයා නිවිච්ච පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් දේවල් වල ඇත්ත ස්වභාවය හඳුනාගත්තොත් අපි ඒවා නිසා වර්තමානික වශයෙන් හටගන්න කායික මානසික සන්තාප පරිදාහයන් නිවාගෙන ජීවත් වෙන්න පුළුවන්කම වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ තමාම තමා නිවාගන්න පුජ්ජලේ බවට ආර්ය ශ්‍රාවකයන් පත් කරගන්න පුළුවන් කියනවා. මොකද ඒවා නිසා අන්න වර්තමානික වශයෙන් දුක් හදාගන්නෙත් නැහැ. ඊළඟට ඒවා නිසා සාංසාරිකයේ ආයි දුක් හදාගන්නෙත් නෑ. ඉතින් ඒ නිසා ඒවයින් අපි නිදහස් වෙන්න අපි ප්‍රධානවම හඳුනා ගන්න ඕනි මේ ඇල්ම කියන එකයි අපිට කඩා ගන්න තියෙන්නේ. ඇලෙන්නේ අපි නොදන්නා නිසා. හැම දෙයකටම ඇල්ලලා තියෙන්නේ අයියේ නොදන්නා නිසා. ඒකට තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒ නොදන්නාකම නිසා තමයි අර ආස්වාද මේ ආදීනෝ සහිත දේ අපිට ආස්වාදයක් හැටියට පේන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් හැම මොහොතේදීම අපිට මේ ආදීනව කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විපස්සනා භාවනාව කියන්නේ ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. භාවනාවට සාමාන්‍යයෙන් අපි කාලේ වෙලාව නැහැ කිව්වට එහෙම එකක් නැහැ. අපිට මේ සිහිය නුවණ පිහිටුවාගෙන යෝනිසෝමනසිකාරය කරන්න පුළුවන් නම් හැම වෙලේම භාවනාවක් කරන්න පුළුවන්. හැම වෙලේම හිතට හිතවිලි එනවා. ඒ හිතවිලි හරි හඳුනාගෙන මේවා කරනවා නම් ඒව භාවනා. අඩුම ගානේ එහෙම බැයි නම් හවසට හරි ඇඳේ හරි හිතගෙන ඉන්නවා නම් අද මම මොනවද කිව්වේ කරේ
නේද? අද දවස තුට මොනවද මං කරපු දේවල් කියපු දේවල් හිතපු දේවල් ඒවා හරි සාමාන්‍ය දල වශයෙන් හිතලා ආන නුවණින් විමසා බලන්න පුළුවන්. ඒ නුවණින් විමසා බලනකොට ඒවා පේනවා. ආන්න මොකද්ද දේවල් කියලා. රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බං. කයෙන් යමක් කරනකොට පත්වේශා කරලා කරන්න කියන සිහි කරන මොකද්ද මම මේ කරන්නේ කියලා. එහෙම නැත්තම් කරන වෙලාවේ එහෙම බැයිනම් කරලා අවසානේ හරි කරන්න කියනවා. කරලා අවසානේ හරි ඒක පත්වේශා කරලා බලන්න කියන මම මොකද්ද කරේ කියලා. ආන් එතනදී හරි හඳුනා ගන්න පුළුවන් ආන් මම මේ කරේ මට අනුන්ට අයහපත පිණිස හේතු වෙන අකුසලයක් පාපයක් වරදක් ඒ නිසා ආයෙ මම මේ වගේ අකුසලයක් පාපයක් කරන්නේ නැහැ කියලා අන්න සිත දැඩි කරගන්න කියනවා. සිත පිහිටුවා ගන්න කියනවා. ආයෙ මම මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා. එතකොටත් අන්න එයා භාවනාවක් කරපු කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතේ දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය විමසා බලන්නේ හැටියට වෙනවා. ඉතින් ඒ නිසා වැරදක් යමක් වෙලා හෝ අවසානයේ අන සිහිය පිහිටුවාගෙන ඒක තියෙන ආදීනුව කියන එක මෙනෙහි කරන්නට ඕනි. ඒ ආදීන මෙනෙහි කිරීම තුළ තමයි කරපු දේ අසාර වද්‍යයක් හැටියට දකින්නේ. එතකොට තමයි හිතට කලකිරීමක් ඇති වෙන්නේ. අනේ මේ දේවල් තුළින් මන් කිරීම තුළ මං දුක් විඳින වෙන්නේ. ඒ නිසා එනම් මම මේ වගේ දෙයක් කරන්නේ නැහැ. එතකොට ඒකට අපේ හිතේ කැමැත්තක් තිබුණා නම් ඒ කැමැත්ත අන්න අඩු වෙලා යනවා. ඒ වගේ මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම හැම එකක්ම හොඳට විමස විමස කරන්න ඕනේ. විමසීම තුළ තමයි ඒකේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් අපි කරන්නේ අපි අවබෝධ කරගන්න ඕනේ සුඛ සංඥාව නිසාමයි. සැපක් හැටියට පේන නිසාමයි කරන්නේ. ඉතින් ඒ සැපක් හැටියට පේන්නේම සැපක් හැටියට බලපු නිසා. ඉතින් ඒ නිසා දැන් අපිට තියෙන එකයි කෝටි ලක්ෂ වාරයක් හරි දුකක් හැටියටම විමස විමස බලන්න ඕනේ. බලන්න 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 කාලයක් යෑමේදී තමයි අවබෝධ වෙන්නේ මේක දුකක් කියලා. ඉතින් ඒ නිසා මේ විපස්සනා භාවනාවේදී ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කිරීම තුළ ඇතිවෙන ඥානය තමයි යථාභූත ඥානය ඇතිවෙනවා, නිබ්බිදාව ඇතිවෙනවා. ඊළඟට අන්න නිබ්බිදාව තුළින් මොකද වෙන්නේ? නිබ්බින්දම් විරජ්ජති ඇලෙන්නේ නැහැ. ලෝකයේ තියෙන දේවල් වලට එතකොට ඇල්ම කියන කඩු වෙනවා. විරාග නුවැළුනොත් තමයි යන්න නිදහස් වෙන්න පුළුවන් ඉන්නේ. දැන් අපිට නිදහස් වෙන්න බැරි ඇයි? හැම දෙයකටම ඇනිලා, සිටිවිලි වලට ඇරිලා, කාය කර්ම වලට ඇනිලා, වචී කර්ම වලට ඇනිලා ඔක්කොටම ඇනිලා නේද? දැන් අපි සමහර ඕලාරික දේවල් අතහැරලා තියෙනවා. ඒ හේතුව ඇයි? සංසාරෙත් අතහැරලා තියෙනවා. දැන් පංචශීලයේ සම්බන්ධ දේවල් සංසාරේ ආදීන වාලහලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අතහැරගන්න ලේසිද අමාරුද? ලේසි. වචී කර්ම වචී කර්ම සංසාරේ පුරා එහෙම ආදීන බලපු එකක් නෙවෙයි. ඒ නිසා දැන් ලේසිද වචී කර්ම? වචී කර්ම අමාරුයි. ඊටත් ඒ අමාරු එක මොකද්ද? අන්න මනෝ කර්ම. මනසට එන ඒවා පොඩ්ඩක්වත් බල්ලා නැහැ. ඒ ඔක්කොම ඔක්කොම ආස්වාද ජනක හැටියට බල්ලා තියෙන. ඒක කොහොමවත් ලේසි බෑ. ඉතින් ඒ නිසා එතකොට අර ඕලාරික දේවල් අර වරින් වර සංසාරේ අතහැරියා ගත්ත දැන් අතාරින්න කිව්වම අතාරින්න පුළුවන්. ඈ අල්ලගෙනම හිටියේ දේවල් අතාරින්න කිව්වම ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකයි ඕලාරික වශයෙන් තියෙන දේ අතහැරලා තියෙන හින්දා පහසුවක් තියෙනවා අතහැර ගන්න. මොකද පංචශීලයේ ලෝකෙ හැමදාම පවතින එකක්. ඒක ආදීන බොහෝ දුරට මැහෙනවා. ඉතින් ඒ නිසා සමහර කාලවලදී අසත්පුරුෂ හැසිරෙදී අපි සමහර වලට ඒවට ආස්වාද වශයෙන් බලනවා. සමහර කාලවලදී ආදීන බලනවා. හැබැයි සමහර කාලදී ආදීන ඇහෙනකොට මන්න අතෑර ගන්න පුළුවන්. මොකද ඒ අත ආදීන බලපු දෙයක් නිසා. ඒ නිසා කලකිරෙන්නේ ලේසි. නමුත් වචී කර්ම මනෝ කර්ම කලකිරීම නෑ. ඉතින් කලකිරීම ඇති කරවන්න හරි අමාරුයි හිතට. කලකිරෙන්නේ නෑ. කොච්චර කිව්වත් ආස්වාදයක්මයි පේන්නේ. නිසා වචනය කියන එක හරි අමාරුයි. සිතිවිලි කියන එක අමාරුයි. නමුත් අපිට තියෙන්නේ ඒකට කලකිරෙන්නත් ආදීනවම තමයි බලන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පත්වේශා කරලා බලන්න කියන මේ වචී කර්ම එහෙම කරත් කාය කර්ම කළත් මනෝ කර්ම කළත් මේක අකුසලයක්, මේක පාපයක්. මට අනුන්ට අයහපත පිණිස හේතු වෙන දුක හදලා දෙන දෙයක්, ප්‍රඥාව නැති වෙන දෙයක්, තමන්ට තේරෙන මොනවා හරි ආදීනව බහූල වශයෙන්ම ආන විමසා විමස බලන්න ඕනේ. එතකොට තමයි ඒ පිළිබඳව කලකිරීම
ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විටමින් එක වගේ හැමදාම එක මාදීනව සිහි කර කර බලන්නයි තියෙන්නේ. විටමින් ගන්න එකම පෙත්තනේ නේද? දුර්වලතාවය නැති කරගන්න. ඉත අපේ හිතේ දුර්වලතාවයක් තියෙනවා. දේවල් දැක්කහම ඇලෙන දුර්වලතාවය නේද? ඉත ඒ දුර්වලතාවය නැති වෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? ආදීනවම නැවත නැවත සිහි කරන්න ඕනේ. එකයි යෝනිසෝ මනසකාරයට ආහාරය වගේ කියලා කියන්නේ. මං එදා උපමා පෙන්වුවේ විටමින් ගන්නවා වගේ. එකම විටමින් පෙත්ත හැමදාම ගන්න ඕනේ. ඒ වගේ එකම ආදීනව තමයි නැවත නැවත බහුල වශයෙන් පුරුදු පුහුණු කරන්න තියෙන්නේ. ආන්න එතකොට අර මේ නිබ්බිදා ඥානය කියන එක ඇති කරගන්න පුළුවන්. නිබ්බිදා වැතුනොත් නම් මොකද වෙන්නේ? ඇලෙන්නේ නැහැ. නිබ්බින්දම් විරජ්ජති විරාගා විමුච්චති. ඒකයි රහත් වෙනකොට ඒකයි ලෝකේ හැම දෙයකම මොකද්ද පේන්නේ? ආදීනව පේන. එතකොට ඒකයි හැම දෙයක් පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ. ආන ඒ කලකිරීම නිසා ආන නිබ්බින්දම් විරජ්ජති ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති නිසා මන්න විමුච්චති නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාට ලෝකේ එකයි හැම දෙයකම ආස්වාද කිසිවක් පේන්නේ නැහැ. හැම දෙයකම ආදීන. මොකද ආදීනමයි බැලුවේ. ඉතින් බලපු නිසා ඇත්ත ස්වභාවයම පේනවා. ඇත්ත ස්වභාවය තමයි ඒ වගේ තියෙන ආදීනව. ඉතින් ආදීනව උන්වහන්සේලාට පේනවා. ඉතින් ඒ නිසා අපි විපස්සනා භාවනාවන් දිනු කරනකොට පුළුවන් තරම් තියෙන දේවල් වල තියෙන ආදීනව විමසා බලන්න. ඒකයි පංච උපාදානස්කන්ධේ ආදීනෝ පෙන්වන්නේ විවිධ විදියට නේද? අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, අගතෝ, ආබාධතෝ, පරතෝ, පලෝකතෝ, සුඤ්ඤතෝ, අනත්තතෝ, අන්න යෝනිසෝ මනසිකාතාද්වා. ඒ ඔක්කොම මොනවද? අන්න ආදීන. ඒව බලනකොට තමයි කලකිරෙන්නේ. අන්න එතකොට අන රූපේ තියද්දි රූපේ පිළිබඳව මොකද කලකිරීමක් ඇති වෙනවා. මේ වගේ අන ආදීනව සහිත දෙයකටද බැඳිලා ඉන්නේ කියලා. ආන්න ඒකයි. ඒතකොට නිබ්බිදාව ඇති වෙන්නේ නම් ඒකයි ආදීනවම බලන්න ඕනේ. ඒ නිසා බුද්ධ ශාසනයේ ප්‍රධාන ඥානියක් තමයි මොකද්ද? නිබ්බිදාව ඇති කර ගැනීම. නිබ්බිදාව නැති නිසායි අපි මේ ඇලි 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 සංසාරේ යන්නේ. කලකිරෙන්නේ නැහැ ලේසියෙන්. ඒකයි මේ අකුසලයට ඒවට කලකිරෙන්නේ නැහැ ලේසියෙන්. බාහිර ලෝකයේ දේවල් වලට කලකිරුණාට. ඉතින් ඒ නිසා ඒ කලකිරීම ඇති කරගන්න තමයි නිතරම මේ වගේ ආදීනව බලන්න ඕනේ. ඒ බලනකොට තමයි අන්න පංච උපාදානස්කන්ධයට ආයතනෙට මේ හැම දෙයකටම කලකිරෙන්නේ. අර ඊයේත් මම පෙන්නේ දුකක් හටගන්නකොටම ඇඟිල්ල දික් කරන්න කොහොටද? පංච උපාදානස්කන්ධයට ආයතනයට දික් කරන්න ඕනේ. මේව නිසා දුක් විඳින. ඒතකොට තමයි කලකිරෙන්නේ මේකට. නැත්තම් කලකිරෙන්නේ කොහෙටද? බාහිර ලෝකෙට. බාහිර ලෝකෙට කලකිරෙලා ඉතින් අපි කොච්චර ඇතරලා තියනවද නේද? දේවල් නිබ්බින්තම් විරජ්ජති. ඈ රටවල ඕන තරම් ඇතරලා ඇති, පුජ්ජලි ඕන තරම් ඇතරලා ඇවිල්ලා ඇති, ජීවිත ඕන තරම් ඇතරලා ඇවිල්ලා ඇති. ඈ කලකිරලා නේද එපා කියලා අතාරිනවා. ඒ ඇතෑරියට උනාට තව දෙයක් අල්ල ගන්නවා. එතකොට මේකේ ආන මේ පැත්ත ඇතෑරියොත් එමය අල්ල ගන්න දෙයක් නෑ. ආන්න එකයි. ඒ නිසා මේ කලකිරීම ඇති කරගන්න අන්න අර යථාභූත ඥානය ඇති කරගන්න. යථාභූත ඥානය කියන්නේ නිතරමැත්ත ඇති සැටියෙන් බලනවා. ආදීනව සහිතදී ආදීනව බල බල යනවා. ඉතින් ඒ ලෝකයේ හැම දෙයකම ආදීන ස්වභාවයක් තියෙන. ඉතින් ඒකම බලන එක තමයි යථාභූත ඥානය කියන්නේ. ඉතින් එතකොට ඒ බලන්නේ මොකක් තුළින්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යමක තියෙන සත්‍ය ආන්න සිහි කරනවා. ඇත්ත ස්වභාවය මතක් කරගන්නවා. ඇත්ත ස්වභාවය සිහි කරන ඇත්ත ස්වභාවයට පස්සේ පේනවා. ඒකයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යමක තියෙන ඇත්ත ස්වභාවය නිතර බලන. ඒ බලනකොට තමයි කලකිරීම කියන එක ඇති වෙන්නේ. එහෙනම් හොඳයි, සක්මන් භාවනා කරන කාලේ අපි ඊට පස්සේ භාවනාවට වාඩි